मेरे मेरे दावस कहरी अपूरु कार्ड उन्ने का कार्ड उन चिल चिल पेक हरी अपूरु कार्ड उन्ने का क्या दलती बा मैं कार्ड उन्ने के तियन वा रानील विक्रम सिंह गारु जनादि बत्तुमा इन्न वा एतुमा के इन्न वा टे तियन वा रातुपाड़ साठ क्या बेल्ट का वेनु वटा ऐंधा के निन्ने साठ के दंग हेटा नहीं दबेनु कोटे अमेरिका भी इंदा आपु बेसिल राजपक्ष तमाई तीरने कराने थवा दुर्टात में साथ के यार खाली समता देवेन बादे में द बंदला तीन आदे नेतम में साथ के लिहन आदे कियला एक याने वर्तमान जनाधिपत्तुमा के वटे इतने वेला इन एक सज्जात के पक्षे कीप देना सह इतुमा के वटे इन वे पे चंद दाय के अन कीप देना गे अनागते थावा दावस कीपे के तीरने कराने अमेरिका में इंदा आपु पार्लिमेंट में वत नेती बेसिल राजपक्ष अद जनाधिपति अमेरिका में इंदा आपु पार्लिमेंट में वत नियोजने करान नेती बेसिल राजपक्ष के रूकड़े अकेला युवराई हेटा बेसिल की वत ते माँ अपने जनाधिपति वरने पाँ अपने पार्लिमेंट का कौन किया ला ओह डे कर क्या मति वैन सित्ते बिनो हेटा हो कि वत ते मने आप इधर ඔය කිසි දෙයක් නෙමෙයි අපි වෙන මතයකට යනවා කියලා. ඔහුට කැමති වෙන්න වෙනවා. ඒකට හේතුව අද පොදු ජන පෙරමුණේ කණ්ඩායම තමයි අර තනි මිනිහව රනිල් වික්‍රමසිංහව සම්පූර්ණයෙන්ම නටවන්නේ. දැන් ඔය තනතුර ගත්තේ නැහැ කියලා තමයි සජිත් ප්‍රේමදාසට එදා දහසක් දෙනා. දොස් කිය කිය පක්ෂ මාරු කරේ. සමහරක්කයි පක්ෂ මාරු කරා සමහරක්කයි කිව්වා සජිත් අභියෝග බාරගත්තේ නැහැ කියලා ඔබටත් මටත් අද කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එදා සජිත් ප්‍රේමදාස තමුන්ගේ අනාගතේ නෙවෙයි මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය ගැන කල්පනා කරලා ජනාධිපතිකම ගත්තේ නැති හින්දා තමයි අද ඔහු ජනාධිපතිකම ගත්තනම් අද ඔහුට මේ රට ඇත් කරන්න සිද්ධ වෙන්නේ අර පොහොට්ටුවේ ඉන්න කණ්ඩායමගේ අතකොලුවක් වෙලා එදා එතුමා ඒ ගත්ත තීරණය නිසා තමයි ඔබ මම අපි මේ සියලු දෙනා මෙතන ඉඳගෙන ඉන්න කොන්ද කෙලින් තියන් දේශපාලනය කරන්නේ අපිට ඒ කොන්ද කෙලින් තියන් දේශපාලනය කරන්න පුළුවන් වෙන විදිහේ වාතාවරණයක් හදපු සජිත් ප්‍රේමදාස ඉස්සරහා අපි ඉඳගෙන ඉන්න ආදරණීය කාන්තාවනි අභිමානවත් ශිෂ්ට සම්පන්න ආඩම්බරකාර කාන්තාව විදිහට අපිට ආඩම්බරයි කියන්න අපේ නායකයා ප්‍රතිපත්ති ගරුක කොන්ද කෙලින් තියන හරි තීරණ ගන්න නායකයෙක් කියලා. දැන් ඒක අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි. මේ ආණ්ඩුවෙන් කරපු සමීක්ෂණ වලින්ම අද වෙනකොට සජිත් ප්‍රේමදාස මේ ලංකාව ඇතුලේ 39% ප්‍රතිශතයකින් ඉහළම මට්ටමේ ඉන්නවා. මේ අපි කරපු සමීක්ෂණ නෙමෙයි ආණ්ඩුවෙන්ම කරපු ඒවා. සජිත් ප්‍රේමදාස 39% ඒ ඉහළ මට්ටමේ ඉන්න හේතු ගොඩාක් තියෙනවා. 20 ජනවාරි 3 වෙනිදා තමයි ඔහු විපක්ෂ නායක විදිහට පාර්ලිමේන්තුවේ ඒ අසුනේ ඉඳගන්නේ. එදා එතුමා විපක්ෂ නායක වෙච්ච තවසේ ඉඳන් අද වෙනකන් ඔබ මතක් කරලා බලන්න පළවෙනියට පටන් ගත්තා කොරෝනා ඉවර වෙච්ච ගමන් කොරෝනා තියෙන කාලේ ලොකු අවදානමක් අරගෙන මට මතකයි හුස්ම වැඩසටහන පටන් ගත්තා. මේ හුස්ම වැඩසටහනින් සිද්ධ වුණේ ඔබට මතක ඇති එක එක පළාත්වල තියෙන අඩළු හුණුකම් වෙලා තිබ්බ ඒ රෝහල් වලට අවශ්‍ය උපකරණ දුන්නා. ඊළඟට එහෙම ගිහිල්ලා එතුමා පටන් ගත්ත බස් ව්‍යාපෘතිය. අද වෙනකොට බස් 90කට කිට්ටු වෙන්න නොයෙකුත් මේ ලංකාව පුරා පාසල් තෝරගෙන බස් දීලා තියෙනවා. ඊළඟට එතුමා පටන් ගත්ත සක්වල වැඩසටහන 20යි 21ේ පටන් අරගෙන මේ වෙනකොට සක්වල සුහුරු පන්ති කාමර 125කට වඩා දීලා තියෙනවා. මේ සියලු කාරණාවල ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඔය 139 ලැබිලා තියෙන්නේ. එතුමට මේ සියලු මුදල් මේ ලංකාව ඇතුලේ ඉන්න ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි
loke inna Sri Lankikayan loke wate inna me ratata maubimata aadare karana Sri Lankikayan ohuta laba dena e sieluma e hemma satayakma ohu ohuge desapalana wedawalta ho me wage kisima vidihakin desapalana rasim walata wiyadan karanna ohu kawadaat pawichchi karala ne e sama satayakma atishaya vinivida bawen ohu yodawala tiyenne me aadaraniya demaupiyanta daruwanta wedihitiyanta ada mewa balagena inda beri aduma gaane daruwekta topiyak deepu nathi daruwekta makana kaelak deepu nathi ara malima bayyo ara jvp bayyo ada wenakota kiyenawa sajith premadasa chandelan wela badu bedenawalu chandelan wela badu bedenawalu ohu me kriya me sieluma dewal siddha kare ohu eda 2020 janawari 3 wenda vipaksha nayaka dure darapu e patan gatta dawase indan den avurudu 4k 5k wenawa digatama e sieluma e subasadana weda pirewal wal digatama karagena yanawa mokada ohu viswasa karana de tamai ratak pratimatti kriyaatmaka karanna aandu balaya avashyai aandu balaya gannakam vipakshe idagena aanduwata dos kiya kiya innekada hari ehema naththam aandu balaya ganna e pratipatti sakas karana gaman anik patten tamange piya eda e aarambha karapu subasadana weda piliwala ara pratipattit ekka samaantarawa karagena yana ekada hari e hinda aadaraniya demawpiyani hodara mataka tiya ganna मे किसीम हिते किसीम तेतमने अक नदी देश फालन कुहकत्वे पिरिच्च मे मालिमा बायो ओंगे कईवारु तेक्क अदवेन कोट मे रते तुले विशाल वायर्यक निर्माणे कल्ला तियनवा ए वायर्य निर्माणे कल्ला तिये नितामा सूक्ष्मव ए दवसलो बट मत कहती गोटाबे राजपक्ष බලයට ගේන්න හදනකොට සමහරක් කට්ටිය කිව්වා ගෝඨාභය කියලා කියන්නේ සුපිරි නායකයෙක් මං ඇහුවා ඇයි ඒ එතකොට එතුමා ඒ කියන කට්ටිය කිව්වා කොළඹ ලස්සන කරා මල් වැව්වා ලස්සනට තනකොළ හැදුවා පාරවල් හැදුවා ඉතින් මං ඒ කියපු පුද්ගලයාට කිව්වා එහෙනම් එයාව ගැලපෙන්නේ ගෙවතු අලංකාරයට මල් වවන්න පුළුවන් මිනිස්සෙන් නම් ආ ගෙවතු අලංකාරයට මිදුලවල් සකස් කරන්න එහෙම මිනිහෙක් ගිහිල්ලා ජනාධිපතිපතිගේ වාඩි කරවන්න එපා කිව්වා අපි එදා කියන එක ඇහුවේ නැහැ දැන් අද අද টොප් බඩුවක් ඇවිල්ලා තියෙනවා රැට මලගෙවල් වල නිදි මරන්න බොරු බේගල්ල හඳයි කයිවාරු කතා හඳයි අපි සමහරක් වෙලාවට මලගෙවල් වල නිදිමත හැදුනම කවුරු හරි ඒ ගමේ අර කයිවාරු ගහන මිනිහෙක් ළඟ තියන් ඉන්නවා නිදිමත යන්න කතා හඳ එහෙම ජනාධිපති වෙන්න මාලිමාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ අද මම කියනවා මලකෙවල් වල නිදි මරන්න තියාගෙන ඉන්න ඕනේ මිනිස්සු ගිහිල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරොත් එදා ගෝඨාභය රාජපක්ෂ වාඩි කරපුවට වඩා ඉතාමත් බරපතල දෙයක් තමයි මේ රටට වෙන්නේ මොකද උන්ට වැඩපිළිවෙලක් නැහැ සම්පූර්ණයෙන් කයිවාරු විතරයි අපි එදත් අදත් හැම අවස්ථාවකම ඔවුන්ගේ කයිවාරු අහලා තියෙනවා මේ අවුරුදු කීපය තුළ අපි සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල දැකලා තියෙනවා. එහෙනම් තව දුරටත් අපිට ටෙස්ට් කර කර ඉන්න දෙයක් නැහැ. ආදරණීය අම්මේ සජිත් ප්‍රේමදාසට මේ 139 අද ලැබිලා තියෙන්නේ ඔබ මම හින්දා. අපිට සෑම මේ මුළු දිස්ත්‍රික්ක සෑම දිස්ත්‍රික්කයකම සෑම ආසනයකම ආසන සංවිධායකවරු ඉන්නවා. ඔබට මතකද මේ අපි සෑම ආසනයකටම ගිහිල්ලා මේ කාන්තා බලමණ්ඩල කතා කරා. මේ ආසන එතනින් එහාට කොට්ටාස වලට බෙදෙනවා කොට්ටාස ග්‍රාම සේවා වසම් ඡන්ද මධ්‍යස්ථාන වලට බෙදෙනවා අපි තමයි දැනට එවැනි ඡන්ද මධ්‍යස්ථාන ගානට තරමට සංවිධාන ශක්තියක් තියෙන ඒ සංවිධාන ශක්තියෙන් අපිට ඡන්ද පෙට්ටියට කොච්චරක් සදබෙට ඡන්ද වැටෙනවද කියලා බලා ගන්න පුළුවන් වෙන විදිහේ තරමට සංවිධාන ශක්තිය තියෙන්නේ සමගි ජන බලවේගෙට විතරයි බිම් මට්ටමේ සහ ගම් මට්ටමේ ඒක ඔබ හොඳට දන්නවා දිස්ත්‍රික්ක වලට නොයෙකුත් දිස්ත්‍රික්ක වලින් ඇවිල්ලා ගෙනල්ලා වාඩි කරලා මේ ඉන්නේ ගාල්ල සෙනඟ කියලා කාටත් පෙන්වන්න පුළුවන්
අදමම් මෙතන ඉන්න ඕන කෙනෙක්ට නැගිටින්න කිව්වොත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ගාල්ලේ කොතන කොයි පාරෙන් දාවේ මොන ගමෙන් දාවේ කියලා. අපි අපේ ඇස් රවට්ටන්නේ අපි 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 රවට්ට ගන්න හදන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්නේ සම්පූර්ණයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න ඒ සාකා සමිති මට්ටමින් අපේ බල මණ්ඩලවල ක්‍රියාකාරීව දේශපාලනය කර කාන්තාව ඔබ සියලු දෙනා මෙතන ඉඳගෙන ඉන්නේ හෙට මෙන්න මෙතන ඉඳ ගන්න ඒ අවස්ථාව හදා ගන්නයි මට ඕනේ මේ සමගි වනිතා බලවේගයේ මගේ මේ ඉන්න සමගි වනිතා කාන්තාවෝ හැමදාම ඔතන ඉඳගෙන ඉන්න නෙවෙයි සමගි වනිතා කාන්තාවෝ මේ ඉන්න දක්ෂ කාන්තාවෝ කවදා හරි දවසක මෙතන ඉඳ ගන්න ඕනේ ඒ වාතාවරණය අපි අපේ සමගි වනිතා විවස්ථාවෙන් හදලා තියෙනවා පොඩිම තැන ඉන්න කාන්තාවට මැදම කාරක සභාවේ ඉහළම තනතුර දක්වා යන්න පුළුවන් ක්‍රමවේදයක් මේකේ හදලා තියෙනවා සෑම කාන්තාවකටම සෑම දක්ෂයෙක්ටම මෙතනින් නොනවති පාර්ලිමේන්තුවේ ඒ නියෝජනත්වය ලබා ගන්න පුළුවන් වෙන විදිහ වාතාවරණයක් හදලා තියෙනවා අපි සමගි වනිතා බලවේගයෙන් අපේ නායකතුමාගෙන් ඉල්ලා සිටියා සෑම දිස්ත්‍රික්කෙම පුළුවන් නම් අපිට එක කාන්තා නියෝජනත්වයක් ලබා දෙන්න කියලා මම විශ්වාස කරන එතුමා එක ඉතාමත් ඉහලින් අගය කරා. එවැනි කාන්තාවන්ට නිසි තැන නෙවෙයි සම තැන නෙවෙයි මුල් තැන දෙන එකම පක්ෂය සහ නායකයා මේ සමගි ජන බලවේගයේ පමණයි. ආදරණීය අම්මේ ඕගොල්ලන් ඉනිමගවල් වල බඩ නොගෑවට ලයිට් කණු වල බඩ නොගෑවට ඕගොල්ලන්ව අපිට වහල් සේවයට යොදව ගන්න කිසිම උමනාවක් නැහැ කාන්තාවන් ඉන්නේ ඉනිමගවල් වල බඩ ගාණ්ඩයි ලයිට් කණු වල බඩ ගාණ්ඩයි නෙවෙයි අනික් පක්ෂවල කට්ටියට ඒ වහ හොඳ ඇති මම මේ ළඟදි දවසක දැක්කා ඔය පක්ෂේ නායක අනුර කුමාර මේ කාන්තා රැස්වීමකට එනවා එයාව ආරක්ෂා කරන්න කාන්තාව අත්වැල් බැඳගෙන රවුමක් හැදිලා එයා ඒ රවුම මැදින් තමයි ඒ රවුම මැදින් තමයි ස්ටේජ් එකට නගින්නේ දැන් ඔබ දැක්කනේ අපේ නායකයා අර අර කොනේ ඉඳන් මේ කාන්තාවන්ව ඒගොල්ලන් හැමෝටම සුභාශිංසන පළ කරමින් ආයුබෝවන් කියලා ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් සෙනඟ මැද්දෙන් ආවේ හැබැයි අනුර කුමාර මේ පැත්තෙන් කොහෙන් හරි රිංගලෙනවා ඇවිල්ලා යාව කවුරු හරි කාන්තාවෝ දහ දෙනෙක් විතර වට කරගන්නවා ස්ටේජ් එකට නගිනවා දැන් මං කල්පනා කරා මේ මිනිස්සුන්ගේ මේ මොකද්ද ආරක්ෂා කරන්නේ දැන් එතන ඉන්න කාන්තාවනේ ආරක්ෂාවටත් මේ ඉන්නේ කාන්තාව. දැන් මේ රවුමක් හැදිලා මෙච්චර ආරක්ෂා සහිතව ස්ටේජ් එකට ගේන්නේ ඒ ආරක්ෂා කරන්නේ එතන ඉඳගෙන ඉන්න කාන්තාවන්ගෙන්මයි. ඒතර තමුන්ගේ රැස්වීම වලට ඇවිල්ලා ඉඳගෙන ඉන්න කාන්තාවන්වත් සතබහකට විශ්වාස කරන්නේ නැති මිනිහෙන් නෙමේ. තමුන්ගේ රැස්වීම වලට ඇවිල්ලා ඉන්න කාන්තාවන්ව විශ්වාස නැහැ. ඒ නිසා තව කාන්තාව 10ක් විතර දාගෙන ඒගොල්ලන්ගේ මැදින් තමයි ස්ටේජ් එකට එන්නේ මම මතකයි ඔහොමම මිනිස්සෙක් හිටියා ඒ දවස්වල ගඩාෆි ගඩාෆිට හිටියේ සම්පූර්ණයෙන් කාන්තා සෙබලියෝ අන්තිමට අර බංකරයක් ඇතුළට වෙලා ගිහිල්ලා හැංගිලා තමයි ජීවිතේ බේර ගන්න ගිහිල්ලා හැංගුනේ මරන්න දෙද්දි මේවා විහිළු කතා ආදරණීය අම්මේ අපේ නායකයට ඕගොල්ලන්ගේ ආරක්ෂාව ඕනේ නැහැ එයා ඉන්න ඕගොල්ලන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න ඕනේ නායකයෙක් තමයි මේ රටේ නායකයා වෙන්න ඕනේ නැත්නම් මේ කාන්තාව ටිකක් වට කරගෙන ඒගොල්ලන්ගේ ආරක්ෂාව මැද ස්ටේජ් එකට නැගින මිනිස්සුන්ට රටක් පාලනය කරන්න පුළුවන්ද මේක කල්පනා කරලා බලන්න ඒ හින්දා ආදරණීය දෙමව්පියනි තව පොය තුනකින් මේ රටේ ඉරණම තීන්දුව වෙනවා අපි මෙච්චර කාලයක් නොයෙකුත් කතා ඇහුවා මේ කතාවල කිසිම විදිහකින් අනෙක් පැත්තෙන් අපේ ජීවිතවලට ගන්න දෙයක් තියනවාද කියලා ඔබම කල්පනා කරලා බලන්න ඕනේ. අද ඇත්තටම මම කනගාටු වෙනවා මේ ඉතිහාසය මතක නැති මිනිස්සුන්ට මිනිස්සු ගැන. එදා හමුදාවේ සෙබළුන් දසදහස් ගණනින් මරපු මිනිස්සු අද විශ්වාමික හමුදා නිලධාරීන් ස්ටේජ් එකේ තියාගෙන කතා පවත්වනවා. එදා පොලිසිය නිලධාරීන් දහසක් ගණන් මරපු මිනිස්සු අද නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා කතා කරනවා. එදා කාන්තාවන්ව පාර නිරුවක් කරලා අව ඇවිද්දන ගමන් පිටිපස්සෙන් වෙඩි තිබ්බ මිනිස්සු අද කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. එදා නූපන් දරුවගේ
Gabini ammage badata wedi tibba minissuwada ammalage aidivasikan gana katha karanawa. Eda kaanthawan tamunge assissaraha tamunge ahinsaka daruwange assissaraha tamunge swami purushaya marala daana kota ammalage ahinsaka daruwo ahinsaka tarunaya marala daaddi vilapa dada vilapa didi anana kota ewa ganan ganna du tamunge assissaraha marala daana kota ewa walata hina wetcha minissuwada Kanta Vimuktia, Eka Mita Gahanu, Eka Mita Kila Kianama. Eda Hadada Hakatada Hakmera de Tarune, Marla Dana Kota Kissima Pinicula, Kissima Hiriki Dak Natua, E Lady Hak Deka Deka, Ahinsa Hadada Hakatada Hak Tarna Tarno Marua, E Marua Merate Anagate, Merate Artike Anagate, Ehema Marapumini Suada, Fitek at a set and Lumali Marta. Tarunayo fit ekata set wennalu maalimawata eda yana yana hemma tanama transformer giri thibba minissu eka tundike tundu kaelle mulu gamema light off karapu minissu ada balashaktiya kriyaatmak karana ek gana katha karanawa oba kalpana karala balanna govi jana madhyasthana daha dahas ganin giri thibba minissu ada haalmila gana katha karanawa මේ රටේ මොනාද මේ මිනිස්සු කරපු විනාශේ අපිට අමතු අපේ ඇඟ සීතල වෙන මොනාද නොකලේ කියලා අහන්න ඕනේ මොනාද නොකලේ එදා දලදා මාලිගාවට බෝම්බ ගහලා ස්වාමින් වහන්සේලාට වැඩ තිබ්බ මිහි මිනිස්සු අද ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදනවා කියලා කියනවා ආදරණීය දෙමව්පියනි මෙවැනි කතා කියන මෙවැනි විහිළුකාරයන්ට තව දුරටත් මේ රටේ අනාගතය බාර දෙනවද නැද්ද කියලා ඔබ සිරු දෙනා කල්පනා කරන්න ඕනේ ඒ නිසා අනිවාර්යෙන් හෙට පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් මේ රටේ අගමැති නියත වශයෙන් සජිත් ප්‍රේමදාස පවන මයි කියලා මේ වෙලාවේ මම කියනවා මොකද ඔය බොරු රැලි වලට අහුවෙච්ච මිනිස්සු තව දුරටත් මේ මෝඩයා වෙන මිනිස්සු අහුවෙන මිනිස්සු රවටන මිනිස්සු මේ මහ පොළවේ නැහැ අර පෙන්නපු 139 තමයි මේ මහ පොළොස් පොළවේ ඇත්ත මතය ඡන්ද තියන්නේ Facebook එකේ නෙවෙයි ඡන්ද තියන්නේ ගමේ ඒ ගමේ තියෙන ඡන්ද ටික නගරේ තියෙන ඡන්ද ටික අයිති වෙන එකම මිනිහා එකම අනාගත නායකයා වෙන කවුරුත් නෙවෙයි සජිත් ප්‍රේමදාස කියලා මම මේ වෙලාවේ කියනවා ආදරණීය අම්මේ